සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත්විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. හතලිස් 5000ක් ආපදාවට විපතට පත්වුවන්ට කඩිනම් සහන. තද වැස්ස හිට රාත්‍රියේදී ආපදා තොරතුරු දැනුම් දෙන්න නව අංක දෙකක්. ජනාධිපතිවරණ තැපැල් ඡන්දයට දින නියම කෙරේ. වාහන ආනයන කරුවන්ට සහන. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කල්තවීම නීති විරෝධී බව රට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. දිවයිනේ පළාත් රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 11387කට අයත් පුද්ගලයන් 45090 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙල මේවන විටත් දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර තිබෙනවා. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හෙට රාත්‍රිය දක්වා පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නායාමයේ රතු නිවේදනද තවදුරටත් බලපැවැත්වෙනවා. ගල්ල මාතර කළුතර ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. දිස්ත්‍රික් රැසක පහත් වීම ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගාල්ල දිස්ත්‍රික්කයේ එල්පිටිය නියාගම නාගොඩ සහ බද්දේගම් ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. ගාල්ල අක්මීමන ගණේකොඩ ශ්‍රී විබලවංශාරාම විහාරස්ථානයේ ආසන්නයේ ප්‍රදේශයේ කොටසක් නායෑමකට ලක්ුණා. ගාල්ල මාපලගම එල්පිටිය උඩුගම කොළඹ ඇතුළු මාර්ග කීපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට අවශ්‍ය සියලු පියවරගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතා පවසනවා. දැනට ඇති වෙලා තියෙන ආපදා තත්ත්වයේ සම්බන්ධයෙන් අපි ඊයේ සවස ඉඳන්ම පූර්ව සූදානම් වීමේ කටයුතු අපි සිදු කරා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහයෝගය ඇතිව දිස්ත්‍රික්කයේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වය ඇතුව අපි ඒ සංවිධානය කටයුතු සැලසුම් කරා. ඒ වගේම ඊයේ දිනේදී අපිට එක් මරණයක් වාර්තා වුණා බද්දගම ප්‍රදේශයෙන්. තුවාල ලැබූ සංඛ්‍යාව 6ක් බව වාර්තා වෙලා තියෙනවා. නිල්වලාගඟ සහ කිරම ආර ඔය පිටාර කැලි මෙහෙතුවෙන් මාලිම්බඩ තිහකොඩ කමරුපිටිය අතුරුලිය අකුරස් යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. නිල්වලාගඟාවේ තොටමුණ ප්‍රදේශයේ මෝය පුළුල් කර වැසි ජලය මුහුදට මුදා හැරීමට කටයුතු කරනවා. මාතර දිස්ත්‍රික්කයේද මාර්ග රසක් ජලයෙන් යටව පවතිනවා. කමරුපිටිය ලේනබටුව වැව වාන්දමිමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. දැනට පවුල් 596ක පුද්ගලයන් 2416ක් අපදාට ලක් වෙලා තියෙනවා. නමුත් සාන මධ්‍යස්ථානයක සිටින දැනට පුද්ගලයන් 15 දෙනෙක් විතරයි මේ පස්කුඩ ප්‍රාදේශීය කම්බල ප්‍රදේශයේ. එන තත්ත්වයකට මුහුණ දෙන්න අපි සියලුම රජ ආයතන නිලධාරීන් හමුදා ඒ සියලු කණ්ඩායම් රැස් කරලා තියෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ආවදාවට පත් දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දකුණු පළාත ආණ්ඩුකාර හේමල් ගුණසේකර මහතා පවසනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම රුපියල් ලක්ෂ 10කින් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් කුකුලෙන්කඟ ජලාශයේ වාන්දුරට අවිවෘත කර තිබෙනවා. කළුගඟේ ජලමට්ටමද ඉහළ යමින් පවතින බවයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. අලුත්ගම කළුආමෝදර මෙන්ම කන්ද විහාර පූජා භූමිය අවට මාර්ග රැසක් ජලයෙන් යටව පවතිනවා. අධික වර්ෂාව සමගම දිස්ත්‍රික්කයේ පාලන කොට්ටාස කීපයක යම් බලපෑමක් තමයි වාර්තා වන්නේ. තොට යනු අපි දිස්ත්‍රික්කයේ පාලන කොට්ටාසවල ග්‍රාම බලවත්ම 29 එක පවුල් 154 වැනි සංඛ්‍යාවකට පිළිබඳ බලපෑමක් ලක්ලා තියෙනවා වාර්තා වන්නේ. පුජ්‍යල 659 එකට පිළිබඳ යම් බලපෑමක් වාර්තාලා තිබෙනවා. දැන්ට ඒ ජනතා ආපදා ලක් වූ සියලුම පවුල් වෙනුවෙන් ලබා දිය යුතු ඒ සහනාධාර කටයුතු අපි ලබා දී සතකට ක්‍රියාත්මක ලබනවා. කැලණිගඟේ ජලමට්ටම සීග්‍රින් ඉහළ යාමත් සමග කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදුව පිටවීමේ මාර්ග ජලයෙන් යටව පවතිනවා. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රුවේදුරන් දැනුවත් කරන්නේ. අධිවේගී මාර්ගයේ වේග සීමාද පැයට කිලෝමීටර 60 දක්වා අඩු කර තිබෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් පැය 3කට පමණ පෙර කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ලෙස පාලන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. කළුතර බෝධියේ ඉහළ මළුවේ පැතිබැම්ම කඩාවැටීමට ලක්වීම හේතුවෙන් පහළ මළුවේ පීඩා තිබූ බුදු වැඳුරට හානි සිදුව තිබෙනවා.
බස්නාහිර සබරගමුව දකුණ යන පළාත්වලට මිලිමීටර 200 ඉක්මවු දහරානිපාත වැසි තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර 150 ඉක්මවු වැසි ඇතිවන බවයි මේ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ පවතින වැසිබර කාලගුණ තත්ත්වය අද දවස තුලත් දිගටම පවතී කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම හෙට දවස වෙනකොට මේක ක්‍රමයෙන් අඩු වෙලා අනිද්දා වෙනකොට තමයි අපි මේක සම්පූර්ණයෙන්ම මේ වැසිබර කාලගුණයේ අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ. ඊයේ දවසේ දිවයිනේ පුරා බොහෝ ප්‍රදේශවල සැලකිලිතු වර්ෂාපතනයන් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මිලිමීටර 100 150 ඉක්ම වූ වර්ෂාපතනත් වාර්තා වෙලා තියෙනවා. කරුණාක ප්�‍රදේශයෙන් මිලිමීටර 272.3ක උපරිම වර්ෂාපතනය මේ ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට වාර්තා වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුලත් මිලිමීටර 200ට ආසන්න වර්ෂාපතන සමහර ස්ථානවල ඇති වෙයි කියලා. දිවින වටා තියෙන මුහුදේ පුත්තලමේ ඉඳලා මඩකලපුව දක්වා වන දකුණු මුහුදු වෙරළ හරහා යන මුහුදු තීරයේ මුද යම්කිසි ප්‍රමාණයකට රළු බවක් උසුලනවා. කොහොමනත් සුළඟේ වේගය නම් පැයට කිලෝමීටර 30 40 අතර සාමාන්‍ය අගයකයි තියෙන්නේ. නමුත් වැසි තියෙන අවස්ථාවලදී මුද ඡණ්ඩ වෙන්න රළු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එහිඳ දීවර ප්‍රජාවත් ඒ වගේම නාවක ප්‍රජාවත් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන එක වැදගත්. අධික වර්ෂාව සමග ගාල්ල මාතර කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. ලබා දෙන නිවේදන පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි එම සංවිධානයේ ජනතාවට දැනුම් දෙන්නේ. දැන් දිවයිනේ පවතින වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලටගෙන ජාතික ගුණනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නායම් අනතුරු ඇඟවීමේ නිවේදන ඊයේ රාත්‍රියේ නිකුත් කරන ලැබුවා. ඒ වගේම ඒ නිවේදන නැවත නැවත අපි ආවත්කාලීන කරා. ඒ අතර කළුතර දිස්ත්‍රික්කයේ ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ ගාල්ල සහ රත්නපුර අතර යන දිස්ත්‍රික්ක සඳහා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන ලැබුවා. ප්‍රධාන වශයෙන්ම මේ අතරේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත බුලත්සිංහල වලල්ලාවිට හා මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශات. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නියාගම නාගොඩ ඉමදුව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොටස් සඳහා රතු නිවේදන අපි නිකුත් කරන ලැබුවා. විශේෂයෙන්ම ඊයේ සවස වන විට අපිට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් කණ්ඩි ගඩා වැටීම් සිද්ධි කීපයක් වාර්තා වුණා. ඒ සමගම ගාල්ල දිස්ත්‍රික්කයේ මරණයක් වාර්තා වුණා. ඒ විශේෂයෙන් අපි මේ ජනතාවගේ ඉල්ලා සිටිනවා ගොඩනැගිලි පරිසර සංවිධානය නිකුත් කරන නිවේදන වලට සම්බන්ධී යනුව ක්‍රියාත්මක වෙන ලෙසත් ඒ වගේම තමන්ගේ නිවාස පිටුපස අස්ථාවර කණ්ඩි පිහිටා තියෙනවා නම් ඒ කණ්ඩි ආශ්‍රිත ප්‍රදේශ භාවිතය අවම කරන ලෙසත් ඒ වගේම එම කණ්ඩි ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි කාමරවල නිදා ගැනීම අවම කරන ලෙසත් කාර්මිකව දැනුම් දෙනවා. අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල මෙවන විටත් ආරම්භ කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය දිස්ත්‍රික් ආපදා කාර්යාලය එක්ව එම කටයුතු සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ වෙන විට ගංගා ජලමට්ටම් අපිට දැනට වාර්තා වෙන පරිදි කළුගඟේ ජලමට්ටමේ ජල ගැලීම් තත්ත්වයක් පවතින මිල්ලකන්ද ප්‍රදේශයෙන් එම මිල්ලකන්ද ප්‍රදේශයවට ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටින විශේෂයෙන් මේම මිල්ලකන්ද ප්‍රදේශය ගංගා අසලින් తాවකාලික ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. එකම ගිංගඟ ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන කියලා එම බද්දිකමවට ජනතාවට අපි මතක් කරනවා. ඊට අමතරව නිල්වලාගඟේ දැනට ගඟ වතුර මට්ටමක් පානදුගම් ප්‍රදේශයෙන් තවමත් පවතිනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන විශේෂයෙන්ම පානදුගම් ප්‍රදේශයේ ගංගා අසල සිටින ජනතාව తాවකාලිකවම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැනට දිස්ත්‍රික්ක කිහිපයකම කළුතර, කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර කියන දිස්ත්‍රික්කවල පුද්ගලයන් 45091ක් පීඩාවට පත් වෙලා ඉන්නවා. පෞල් වශයෙන් ගත්තාම 11387ක් වෙනවා. විශේෂයෙන්ම නිවාස හානි විදිහට ගත්තාම නිවාස පූර්ණ හානි 22ක් සහ අර්ධහානි 282ක් අපිට වාර්තා වෙනවා. ආරක්ෂිත ස්ථානයන් 16ක් පුරා පවුල් 878ක පුද්ගලයන් 3488 දෙනෙක් తాවකාලිකව එම රැඳු මධ්‍යස්ථාන තුළ රඳවා තිබෙනවා. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් කීපයක් අවදාවන්ට පත් ප්‍රදේශ වෙත මෙවන විටත් ගොස් සිටිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම බද්දේගම උඩුකම පෝත්තල ඉමදුව නාගොඩ යන ප්‍රදේශවෙත සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල වලල්ලාවිට යන ප්‍රදේශවලටද එම කණ්ඩායම යොදවා තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කීපයකටද විශේෂ කණ්ඩායම් යොමු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සොලිස්ටර් ජෙනරාල් දිලෘක්ෂ ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම අත්හිටවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකථන සංවාදයක යෙදුණු බවට පිළිගත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළා. ඒ අනුවයි මේ මහත්මියගේ සේවය අත්හිටවා තිබෙන්නේ. මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය. සොලිස්ටර් ජෙනරල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම අත්හිටවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඇවන්ගාඩ් අඩුවේ විත්තිකරුවෙක් වන නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකථන සංවාදයක යෙදුණු බවට පිළිගත් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළා. ඒ අනුවයි මේ මහත්මියගේ සේවය අත්හිටවා තිබෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් ආපදාවටපත් ප්‍රදේශවල මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුව ලැබූ පොලිස් කණ්ඩායම් යොමු කර ඇති බව පොලිස් වාදී ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හදිසි තත්ත්වයන් දැනුම් දීමට දුරකථන අංකද හඳුන්වා දී ඇති බවයි පොලිස් වාදී ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. අයහපත් කාලගුණය වෙනුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කරලා තිබෙන්නේ. විශේෂ පුහුණුවක් ලැබපු ජීවිතාරක්ෂක හා ආපදා සහන නිලධාරීන් 50 බැගින් නිලධාරීන් පොලිස් නිලධාරීන් 150ක් මේ වන විටත් කළුතර ගාල්ල සහ මාතර පොලිස් කොට්ටාස වෙත යොමු කර තිබෙනවා. විශේෂ කිබිඳුම් පුහුණුවක් ලැබපු තවත් පොලිස් නිලධාරීන් 50ක් සිටිනවා අවශ්‍ය අවස්ථාවන්වලදී අවශ්‍ය ස්ථාන වෙත යොමු කිරීම සඳහා 0.11 25 87 229 කියන දුරකථන අංකයෙන් වගේම 0.11 245 45 76 කියන මේ දුරකථන අංක දෙකෙන් හදිසි ආපදා තත්ත්වයකදී පොලිස් ආපදා සහ නාවික දිසාව වෙත දැනුම් දීමට හැකියාව තිබෙනවා. අයහපත් කාලගුණයෙන් විපතරපත් සියලු ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙතට උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නා. දෙවෙනිට බලපෑති අයහපත් කාලගුණ තත්ත්වයේ සහ එමකින් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. අධික වැසි සහිත කාලගුණ තත්ත්වෙන් විපතටපත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසත් නායාමේ අවදානම පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. එෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ පීඩාවට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලේදී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා ලෙසයි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරන ලෙසත් තමා මැදිහත් වී එම මුදල් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ ඉදිරි මාස දෙකක කාලය තුළ අධික වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවයි. එළබෙන ජනාධිපතිවරණ සමයේදී බාධාවකින් තොරව හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ හා ජනතාවට සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල මාතර කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් 6000කට වැඩි පිරිසක් ආපදාවට ලක් පැති බවයි. පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ට අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා පත්කළ කොමිෂමේ සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේ අභ්‍යාචනාධිකරණ විනිසුරු ජනක්ත සිල්වා මහතායි. මීට අමතරව කොමිසමේ සෙසු සාමාජිකින් ලෙස අභ්‍යාචනාධිකරණ විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභ්‍යාචනාධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් WMM අධිකාරියන මාතෘන් සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් චන්ද්‍රාණි සීනරත්න මහත්මිය ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලැබුවා. මෙම කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත බාර දිය යුතු වෙනවා. කොමිසමේ අනික් කාර්ය වන්නේ මාස 6ක් ඇතුළත විමර්ශනයෙහි නිගමනයේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සියලු සමාජිකින්ගේ අත්සනින් යුතුව බාර දීමයි. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මාස 30 සහ 31 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි. පොලිසිය සහ මැතිවරණ කාර්යාලවල නිලධාරීන් සඳහා නොවැම්බර් මාස පළමු වරදා තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටින්නේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මාස 30 31 සහ නොවැම්බර් 1 යන දිනවල සිදු කිරීමට නොහැකි වන රාජ්‍ය නිලධාරීන් සඳහා නොවැම්බර් මාස 7 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි. තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබන 30 වනදායි අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ අතර ජනාධිපතිවරණයේ මියගිය සහ විදේශගත ඡන්දදායකීන්ගේ තොරතුරු ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව 2008 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් ඡන්දදායකීන් අතරින් ලබන පළමු වනදා වන විට මියගිය හෝ විදේශගත ඡන්දදායකීන්ගේ තොරතුරු ලබන පසුවනදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරීවරයා වෙත දැනුම් දෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. ඡන්ද අවභාවිතයේ වැළැක්වීම මෙහි අරමුණයි. 2015 වසරේ සිට 2017 වසර දක්වා වන කාලය තුල පුද්ගල පරිහරණයට ආනයනය කළ වාහන සඳහා හිමිකරුවන්ට සහන සැලසීමට රජය තීරණය කර තිබෙනවා. මෙම කාලය තුල ආනයනය කළ මෙතික් නිෂ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන්ට ඒවා නිදහස් කර ගැනීමට සහන කාලයක් හිමිවනවා. ඒ අනුව තනි පුද්ගලයන් ආනයනය කිරීම සහ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇතනම් සංශෝධිත බදු නොසලකා හැර ණයවර ලිපි නිකුත් කළ අවස්ථාවේ පැවති බදු ගෙවා වාහන නිදහස් කරගත හැකි. එමෙන්ම වාහන ආනයනය කරන සමාගමක් හෝ නියෝජිත ආයතනයක් මගින් තමන් වෙනුවෙන් වාහනයක් ගෙන්වූ බවට තහවුරු කළ හැකි පුද්ගලින්ටද එම සහනය හිමිවනවා. මෙම සහනය ලබා ගැනීමට අදාළ අයදුම් පත්‍රය මහභාණ්ඩාගාරයේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබන මාස 31 වනදාට පෙර යොමු කළ යුතුයි. මෙම සහන යටතේ රේගුවෙන් නිදහස් කළ සියලු මෝටර රථ එම දින සිට දින 30ක් ඇතුළත වාහන ගෙන්වූ පුද්ගලයාගේ නමට ලියාපදිංචි කිරීමද අනිවාර්ය වනවා. තාක්ෂණය සමග දරුවන් ඉදිරියට යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බව අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මම ඊයේ දැක්කා එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් චෝදනාවක් කරනවා නැත්නම් මාධ්‍ය සාකච්ඡාවක් දාලා කියනවා විශේෂයෙන්ම ටැප් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව එතුමා පැහැදිලි කරනවා. විශේෂයෙන් මම දැක්කා සහරාන්ගේ බෝම්බයට වඩා අකිලගේ ටැප් එක බෑනකයි කියලා. ටැප් පරිගණක ලබා දීම පිළිබඳව බොහෝ අයට මුල සිටම ප්‍රශ්නයක් තිබුණා. මේ රටේ දරුවන් අනාගතයට යන වැඩපිළිවෙල විශේෂයෙන් නවීන තාක්ෂණය යොදාගෙන මේ ඩිජිටල් ගුරුවරයෙක් ලබා දෙන එක පිළිබඳව ඉකින් දිගටම පහුගිය කාලේ පුරාම මේක නවත්තන්න විවිධ ප්‍රචාර කරා පහර දීම් දුන්නා අපිට මඩ ගැහුවා. මේ සම්බන්ධයෙන් එක දිගටම ඒගොල්ලන්ගේ වැඩපිළිවෙළ ගෙන ගියා. විශේෂයෙන්ම අද මේ අපි ලබා දෙන්න හදන ටැප් පරිගණකය අපේ රටේ විතරක් නෙමෙයි දියුණු රටවල යුරෝපේ රටවල වෙන්න පුළුවන්. ඒ රටවල් වල පවා පාසල් වල භාවිතා කරන ටැප් පරිගණකය. ඒකේ බ්‍රෑන්ඩඩ් ටැප් එක. හැම විටම උත්සාහ කරන්නේ හොඳම දේ දරුවන්ට ලබා දෙන්න. ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විශේෂයෙන් හෙට අනිද්දා වෙද්දී අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්න අපි හැමෝම එකතු කරගෙන එකමුතුභාවයෙන් අපි පක්ෂය කවුරුත් කැඩෙන්නේ නැතුව අපි බලාපොරොත්තු වෙනවා තීරණයක් ගන්න. අවශ්‍යම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉස්මෝල්ල ගිහිලා තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. මේව ගොඩක් ඒවා අපිට වෙලා තියෙන්නේ. තමුන්නාසරට පේරෝනේ මාධ්‍ය තියෙන ස්වාධීන බව නිසාම අපි කන කෑම ඒ වගේ උදෙත් ගන්නවා දවලුත් ගන්නවා රැටත් ගන්නවා. මෙහෙම ඔබතුමාලාගෙත් මේ මැරලා ඉපදුන්නේ නැහනේ අතීතයේ සිහිපත් කරලා බලන්නකෝ. මේ පක්ෂේ කැඩෙන්නේ නැතුව බිඳෙන්නේ නැතුව මේ පාක්ෂිකයන්ගේ මේ රටේ අපි මේ කරගෙන ආපු වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අපි කටයුතු කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ මේක නැවතත් අර පරණ ආරාජික යුගයකට යනවා. ඒක දෙකක් නැහැ. ස්ථිර වශයෙන්ම අපේක්ෂකයා නාම යෝජනා දෙන්න ඉස්සර නම් කරන්න බෑ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන 27 වනදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට කර තිබූ නියෝගය අත්හිටුවමින් අභියාචනා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන අය සොයා දෙන ලෙස ගොනුකර ඇති පෙත්සමකට අදාළවයි ඔහුට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණේ. ආරක්ෂක හේතුන් මත උතුරු නැගෙනහිර පළාත්වලින් පිට සාක්ෂි විමසීමකට තමන් සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමක් ගොනු කරමින් ප්‍රකාශ කර තිබුණා. මේ අතර අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.
ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අධිකරණයේ ඉදිරියේ පෙනී ඉන්න කියලා දුන්න පළවෙනි දිනේ තමයි 2019 මැයි 3 වෙනිදා. මැයි 3 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවේ නැහැ අධිකරණයට. ඒ වෙනුවට ඔහු ඔහුගේ නීතිඥයන් නැමල තිබුණා. නීතිඥයන් දැනුම් දුන්නා පෞද්ගලික අපහසුතාවයක් නිසා ඔහුට අධිකරණයට සහභාගී වෙන්න බෑ කියලා. අධිකරණයේ දෙවෙනි දිනයක් දුන්න 2019 ජුනි 21 වෙනිදා. ඒත් එදිනත් ඔහු අධිකරණයට පැමිණියේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ නීතිඥයන් නැමල තිබුණා. නීතිඥයන් අධිකරණයට දැනුම් දුන්නා ඔහු අසනීපෙන් සිටිනවා. විදේශගතව ප්‍රතිකාර ලබනවා. ඒ නිසා ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න විදියක් නැහැ කියලා. ඒ අනුව තමයි අධිකරණ මේ සතියේ සිකුරාදා ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණ ඉදිරියේ සාක්ෂි ලබා දීම සඳහා දිනය ලබා දුන්නා. නඩුවට දවස් 3ක් තියලා තමයි මතක් වෙන්නේ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. උසාවියට තීන්දුවක් නිකුත් කරන්න පුළුවන්ද උසාවියට එන්න එපා කියලා. දැන් ඒ වගේ එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලලා තිබුණේ. රට වෙනුවෙන් කළ සේවය ඇගයීම සඳහා රාජ්‍ය සේවයේ කිසිවෙකුට ලබා නොදෙන ආකාරයේ වරප්‍රසාද රණවිරුවන්ට ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා රාජ්‍ය සේවකයන්ට 85%ක් තමයි විශ්‍රාම වැටුප කියවන්නේ. මේ අය වෙනුවෙන් සුරකුම් දීමනාව කියලා තවත් 115ක් ඇතුළත් කරලා මේ අයට 100%ක් විශ්‍රාම වැටුප කියවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පඩිය ගත්තා හා සමානව මේ අයට සිල් දිනාට මුදල්ලක් ලැබෙනවා. ඊට අමතරව උන් ඉල්ලන්නේ 100%ක විශ්‍රාම වැටුපයි වැටුපයි දෙකම. ලංකාවේ කිසිම තැනක කිසිම සේවකයෙකුට විශ්‍රාම වැටුපයි වැටුපයි කියවන්නේ නැහැ. හැබැයි මේ අය අපේ රට වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු අය. අපි අද සිල් දිනා ජීවත් වෙලා ඉන්නේ මේ අපේ ආදරණීය රණවිරු නිසා. ඉතින් ඒ පිළිබඳ හොඳ අදහසක් ඇදුවා තමයි ජනාධිපතිතුමා තීරණය කරේ. ඒ ඇයට වැටුපත් විශ්‍රාම වැටුපත් දෙකම ගෙවන්න ඕනේ කියලා ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. පාරේ එළියට බහලා ඉන්න පිරිස ගැන විතරනේ දැන් අද අපි කතා කරන්නේ. හැබැයි මේ යටතේ 39000කට සහනයක් සැලසෙනවා. ඒ කියන්නේ 39000කට වැටුපයි විශ්‍රාම වැටුපයි හම්බෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රුපියල් බිලියන 3.5ක් යනවා. ඒ කියන්නේ කෝටි 350 හැම මාසෙක. ඕක වැඩි කරලා බලන්න අවුරුද්දකට කොච්චරද කියලා. උද්ඝෝෂණය කරන රණවිරු මේ උද්ඝෝෂණය කරන වගේම අනිත් පැත්තත් කල්පනා කරන්න. धनात्मक සංවර්ධන සැලසුම් නිර්මාණය විය යුත්තේ ජනතා අදහස් අනුව බවත් එම වැඩපිළිවෙල තමන් සතුව ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තඹුත්තේ ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. තඹුත්තේ ගම කුඩා බෙල්ලන් කඩවල පුරාණ කුඩාකල් විහාරස්ථානයේ ඉදිකල ශ්‍රී ජයවිමල දහම්පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සියලු පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක් විහාරස්ථානයේ පුස්තකාලය සඳහා පොත් කට්ටලයක් ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රටක දේශපාලන න්‍යාය පත්‍රය කියන්නේ අති වැදගත් වූ ලියකියවිල්ල. බොහෝ න්‍යාය පත්‍ර නිර්මාණය වෙනවා තරු පහේ තරු හතේ හෝටල්. ඉතාමත්ම සැප පහසුකම් තිබෙන හොඳ සනීප පරිසරයක ඉඳගෙන ඒ අත්තු තීන්දුව කරනවා රටේ ප්‍රමුඛතාවය. එතකොට ඒ ප්‍රමුඛතාවයන් තෝරනකොට ඒ අයට දැනෙන දේ තමයි ඒ අය ලියන්නේ. ජනතා චින්තනය මේ න්‍යාය පත්‍රයන් නිර්මාණය කර නැත්තොන්ට තේරෙනවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ මේ රටේ නිර්මාණය වෙන්නට ඕන ජනතාවගේ සිතුම් පැතුම් ජන විඥානය හඳුනාගෙන පහළම තලයේ ජනතාවගේ අදහස් උදහස් වලින් පෝෂණය වුණු වැඩපිළිවෙල. රට ගොඩනගන එම වැඩපිළිවෙල මේ සජිත් ප්‍රේමදාස සතුව තිබෙනවයි කියන එක මම බොහොම ආඩම්බරින් මේ අවස්ථාවේ. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. මේලඟට අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය බලාපොරොත්තු වන්න. www.itnnews.lk